සුභ මධ්‍යහනක් ඔබයිටින් දිවපුවත් සමගින් මම අශින්ක දුනුතිලක මම දිමුතු ඒකනායක මඩවල මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත නිල්බලා ගින්ගඟේ ජල මට්ටම ඉහළට විමසිලිමත් වන්නැයි ජනතාවට අනතුරු ඇඟවීම වැරදි නඩු පැවරීමට උපදෙස් දුන්නේ කවුද ඒ ජරා විදියට ඔබතුමයට උපදෙස් දුන්න දේශපාලකෙන් කවුද කියලා පුළුවන් නම් කියන්න කියලා මං වික්‍රමසිංහ මැතිණියට කියනවා සැමට පිළිගත හැකි එජාප ජයග්‍රාහී අපේක්ෂකයා ළඟදීම සාමය සඳහා හවුදි කැරලිකරුවන්ගේ යෝජනාව ජගත් සංවිධානය පිළිගනි බස්නාහිර සබරගමුව මධ්‍යම සහ දකුණු පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවිනේ නිදි කොටසේ දැනට පවතින සිතත්තේ තරමක වැඩිවීමක් ඉදිරි දින කීපයේදී බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම අද දවසේ සිට 24 වෙනිදා දක්වා අද දවසේ දිවිනේ බස්නාහිර සබරගම මධ්‍යම දකුණු සහ වයම් පළාත්වල විදිනේට වැසිය කිරුණු සහිත වැසිය ඇති වේවි. විශේෂයෙන්ම සබරගම සහ දකුණු පළාත්වල තියාගම කළුතර දිස්ත්‍රික්කයේ තැතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වර්ෂාවක් වෙන බලාපොරොත්තු වෙන පුළුවන්කම තියෙනවා. ඒ වගේම උතුරු පළාතේ වැසි වර කීපයක් ඇති වීම හැකියාවක් තියෙනවා. ඊට අමතරව දිවිනේ ශිශු ප්‍රදේශවල සවස දෙකෙන් පවන පසුව තැනින් තැන වැසිය කිරුණු සහිත වැසිය ඇති වේවි. ඌව සහ නැගිනේ පළාත්වල තැතැම් පවතින අධික වර්ෂාව හේතුවෙන් නිල්වලා හා ගිංගඟේ ජලමට්ටම ඉහළ ගොස් ඇති බැවින් ජනතාවට විමසිලිමත් වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනතුරු අඟවනවා. දකුණු පළාතට ඇදහැල්ලු තද වැසි සහිත තත්ත්වයන් සමගම නිල්වලා ගඟත් ගිංගඟෙත් ජලමට්ටමේ වැඩිවීමක් පෙන්නුම් කරනවා. නිල්වලා ගඟේ ඌරව සහ පානදුගම ප්‍රදේශයෙන් ජලය දැනට පිටාර මට්ටමේ පවතින බව තමයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයෙන් අපිට වාර්තා කරලා තිබෙන්නේ. අතුරු මාර්ග සහ පහත් බිම් රැසක් මේ වෙන විට ජලයෙන් යට වෙලා තිබෙනවා. ඊට අමතරව ගිංගඟේ ජලමට්ටමත් වැඩි වෙමින් පවතින බව අපිට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකක වාර්තා කරලා තියෙනවා. විශේෂයෙන්ම වාරි මාර්ග වාර්තා අනුව මෙම තත්ත්වය තවදුරටත් වැඩි විය හැකි බව තමයි අපිට පෙනී ගිහිලා තිබෙන්නේ. ඒ හේතුවෙන් ගිංගඟ සහ නිල්වලා ගඟ දෙපස ජනතාව දැඩි අවධානයෙන් පසු වෙන්නේ කියලා අපි ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම වැඩි වෙන ජල මට්ටම් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන කියලා සීලුම ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා. 117 දුරකථන අංකය අඛණ්ඩව විවෘතව පවතිනවා. මේ අතර නිල්වලා ගඟේ අතු ගංගාවක් වන ඌරුමුත්ත ඔය මාකන්දුර ප්‍රදේශයෙන් පිටාර ගලා තිබෙනවා. ඒ හේතුවෙන් කඹුරු පිටිය බුලටියන ප්‍රධාන මාර්ගය මේ වන විට ජලයෙන් යටව පවතිනවා. ඇතැම් ස්ථානවලට පස්කඳු කඩාවැටීම නිසා මේ වන විට එම මාර්ගයේ වාහන ගමනාගමනයටද බාධා ඇතිව තිබෙනවා. වැරදි ආකාරයට නඩු පැවරීම සඳහා උපදෙස් ලබා දුන් දේශපාලඥයන් කවුරුන්දැයි දිලුක්ෂී ඩයස් මහත්මිය රටට හෙළිකළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. නාවුලදී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාදලේ දිස්ත්‍රික් සමුළුව අමතමින් ජනාධිපතිතුමා මේ බව කියා සිටියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දීප ව්‍යාප්තව සංවිධානය කරන දිස්ත්‍රික් සමුළු මාලාවේ මාතලේ දිස්ත්‍රික් සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඊට විශාල පිරිසක් එක්ව සිටියා. එහිදී රැස්ව සිටි පිරිස ඇමතු ජනාධිපතිතුමා පැවසුවේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබඳ පසුගියදා කැඳවූ හදිසි විශේෂ කැබිනට් රැසීම තම අවශ්‍යතාවට අනුව කැඳවූ බවට අගමැතිවරයා කර ඇත්තේ වැරදි ප්‍රකාශයක් බවයි. එමෙන්ම මේ දිනවල මාධ්‍යවල පළවන අල්ලස්සු දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්වරියගේ හඬපටයක් යැයි ප්‍රකාශ වන ප්‍රවෘත්තිය පිළිබඳවද ජනාධිපතිතුමා අදහස් පළ කළා. ත්‍රිවිධ හමුදාපතිවරු තුන්දෙනා හිටපු මගේ කිසිම අනුදැනුමක් නැතුව ආරක්ෂක ඇමති විදිහට උසාවියට ගෙනිච්ච වෙලාවේ මම කරපු කතාවකින් තමයි දිරුරුක්ෂි ඩයස් අධ්‍යක්ෂණරා ධූරේ දාලා ඉල්ලා ඇස්සලා යන්න ගියේ. රනිල් වික්‍රමසිංහ මහත්තයාම මට කිව්වා ඒ දවස්වල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 72 දූෂණ හා වංචා ලේකම් කාර්යාලයෙන් ලිපිගොනු හදලා තියෙනවා කිව්වා නඩු දාන්න. මං කියයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇරෙයිද එක්සත් ජාතික පක්ෂේ. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශසභා මන්ත්‍රීවරයෙකුටවත් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විතරයි. ඒ නිසා තමයි මම කිව්වේ දිල්රුක්සි ඩයස් වික්‍රමසිංහ මේ කරන්නේ වැරදි වැඩක් කියලා. දැන් මේ මාස 3-4 කලින් අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයාට ලියුමක් එවනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාර ධූරයක් සඳහා දිල්රුක්සි ඩයස් වික්‍රමසිංහ මහත්මිය පත් කරන්නයි කියලා. දැන් මේ දවස්වල යන හඬපටේ තියෙන කියන ඒවා තමුන්නාන්සලා අහන්න ඇති. ඒ කියන දේවල් වලින් පැහැදිලි එයා ඒ තනතුරට සුසු කෙනෙක් නොවන බව. ඒ දාපු නඩු තනිකරම දේශපාලන පලිගැනීම් නඩු. දිල්රුක්සි වික්‍රමසිංහ මහත්මිය
හවස 4 වෙනකන් අල්ලස් දූෂණ කොමිසමේ හවස 6න් පස්සේ අරලිය ගවන්දරේ දූෂණ විරෝධී ලේකම් කාර්යාලය එහෙම තමයි වැඩ කෙරුවේ මේ වැදගත් තනතුරු වල ඉන්න අය මොනතරම් වැරදි විදිහට කටයුතු කරලා තියෙනවද හැබැයි ප්‍රශ්නයක නෙවෙයි මම මේ කියන්න හදන්නේ මේ යන හඬපටේ තිබෙනවා වික්‍රමසිංහ නෝන කියනවා මේ ජරා දේශපාලනය නිසා තමයි මට මේ තීන්දු తీරන අරන් මේ නඩු පවරන්න සිද්ධ වුනේ මම නම් කැමති නෑ නඩු පවරන්න නීතිය නමන්නත් පුළුවන් ඒ වගේ කතා ගොඩක් කියනවා කරුණා කළා වික්‍රමසිංහ මැතිනේ රටට කියන්න වැරදි විදියට නඩු දාන්න මිනිස්සු හිරේ දාන්න ඒ ජරා විදියට ඔබතුමයට උපදෙස් දුන්න දේශපාලකයන් කවුද කියලා පුළුවන් නම් කියන්න කියලා මම වික්‍රමසිංහ මැතිනියට කියනවා මෙහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාද අදහස් පළ කළා අපිට හැම පැත්තෙම ඉල්ලන එක ඇත්ත හැමෝම අපිට කතා කරන එකත් ඇත්ත නමුත් අපි කිසි කෙනෙක් එක්ක මේ වෙනකට කතාම කතා නැ එක කණ්ඩායමක් එක්ක විතරයි ජනාධිපතිතුමා අපිට කිව්වේ අවංකවම ගිහිල්ලා මේ සාකච්ඡාව ඉස්සරහට ගෙනියන්න කියලා මාධ්‍යවල පේන සාකච්ඡාව වගේම මාධ්‍යවලට යන්නේ නැති සාකච්ඡා ගණනාවක් අපි තිව්වා අපි මේ සාකච්ඡා තිව්වේ මොනවටද මේ සාකච්ඡා තිව්වේ අපේ තනතුරු බේර ගන්න නෙමෙයි මේ ජනාධිපතිතුමාට යමක් ලබා ගන්න නෙමෙයි මැති ඇමතිකම් ගන්න නෙමෙයි අපි සාකච්ඡා කරේ රට ඉස්සරහට ගෙනියන වැඩපිළිවෙලත් එනිසා මේ ගොඩ ලොකු උණයි කියලා සමහර අය මේක ඇතුලේ ඉඳගෙනම කල්පනා කරන කොහොමද යන්නේ කියලා සමහර අය ගිහිල්ලා සමහර අය ගිය කට්ටිය දැන් කියනවා ඔතන ඉන්න එපා දැන් 3-4 ඉන්නේ වරෙල්ල දැන් අපිට අතන ගහනවා ඊට පස්සේ කියනවා මේ දාසිල්ලා මේ මහින්ද අමරවිරලා මේ ලසන්තල කියවන්න තමයි මේ පක්ෂේ එකතු වෙන්න දෙන්නේ නැත්තේ නෑ අපි එකතු වෙන්න කැමති අපි එකතු වෙන්න ඕනේ ප්‍රතිපත්ති මත අපි රට වෙනුවෙන් ඕන තීන්දුවකට ලෑස්සි එනිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට අපි එතන හිට ගන්න ඕන හිට ගන්නේ අපිටත් ප්‍රතිපත්ති සහිතව එකගෙ වෙන්න පුළුවන් නම් පමණයි මහනුවර ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පත් කිරීම අග්‍රාමාත්‍ය රණිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. රුපියල් 1,500ක වියදමින් මහනුවර පූජාපිටිය ඩඟරේ ඉදිකළ නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කෙරුණා. ඒ අග්‍රාමාත්‍ය රණිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. පවුල් 1,10,500කට සෙත සැලසෙන පාතතුම්බර ජල ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේද අග්‍රාමාත්‍ය රණිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ අනුව පාතතුම්බර අකුරණ පූජා පිටිය හාරිස්පත්තුව ගඟවට කෝරළේ ආදී ප්‍රදේශ රැසකට නලමගින් පානීය ජලය ලබා දීමට නියමිතයි. මේ සඳහා වැය කෙරෙන මුදල රුපියල් බිලියන 50ක්. නව සේවා ජලාශ 27ක් හා පොම්පාගාර 16ක් මේ යටතේ ඉදිකිරීමට නියමිතයි. මේක එදා දුන්න පොරොන්දුවක් 2015 මෙහාට ජලය ලබලා දෙනවා කියලා. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ මනායකත්වය යටතේ ගාමිණී දිසානායක ඇමතුමා විශාල ජලාශ තුනක් ලබලා දුන්නා. වික්ටෝරියා, රන්දෙනිගල, රන්තැබේ විදුලි බලය ආවා. ඊට පස්සේ මේ විශාලම වැඩසටහන අපි තමයි කළා දෙන්නේ කියලා මම විශේෂයෙන්ම මෙතන ප්‍රකාශ කරනවා. මේ පොරොන්දුවට සම්බන්ධ තවත් පොරොන්දු තියෙනවා. අපි කිව්වා මධ්‍යම අධිවේග මාර්ගය ආරම්භ කරනවා කියලා. ඒ විතරක් නෙමෙයි. මහනුවර කොළඹ හම්බන්තොට එකතු කරන මාර්ග පද්ධතියක් ලංකාවේ ඇති වෙනවා. මේකෙන් අපි කරන්නේ එකාතකින් කොළඹ විශාල නගරයක් මහා නගරයක් බවට පත් කරන හම්බන්තොට ආර්ථික කලාපයක් ඇතිකරන මේ තියෙන කුඩා මහනුවර මීට වඩා විශාල කළා තවත් විශාල නගරයක් බවට පත් කරන්න. එහෙනම් එහාට ඕන ජල පද්ධතිය තමයි අපි මෙතෙන්ට ලබලා දීලා තියෙන්නේ. ඒකම සංචාරක මධ්‍යස්ථානයක් කරන්න විශේෂයෙන්ම මම කියන්න කැමති පේරාදෙණියට ත්‍රිභාෂා මධ්‍ය මහාවිද්‍යාලයක් ළඟදිම ලබලා දෙනවා. එතකොට මේ නගරේ විතරක් නෙමෙයි රටමැද තියෙන වෙළඳ මධ්‍යස්ථානය බවට පත් කරන්න අධ්‍යාපන මධ්‍යස්ථානයක් බවට පත් කරන්න මේ සියල්ලම අලුත් නගරයක් බවට ඊළඟ අවුරුදු 5 පත් කරනවා කියලා මම විශේෂයෙන්ම කියන්න කැමතියි. සැමට පිළිගත හැකි ජයග්‍රාහී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා ඉදිරි දින කිහිපය තුළ ඉදිරිපත් කරන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා ප්‍රකාශ කළා. ඒ මහනුවරදී පැවති උත්සවයකට එක් වෙමි. මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර ආසනයට සිදු කළ සේවය වෙනුවෙන් අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතාට උපහාර පිදීමේ උත්සවයක් දන්තුරේදී පැවැත්වුණා. යටිනුවර ආසනයට රුපියල් මිලියන 403ක වියදමින් සිදු කළ සංවර්ධනය වෙනුවෙන් මෙහිදී උපහාර පිරිනැමුණා. එක්සත් ජාතික පක්ෂ යටිනුවර සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතාටද මෙහිදී උපහාර පිරිනැමුණා. නමුත් අපේ පක්ෂය එහෙම නෙවෙයි. අපේ පක්ෂය සියලු ජාතීන් ඉන්නවා, සියලු ආගම් ඉන්නවා. ඒ සියලු දෙනා අර ලිච්ඡවි රජදරුවන්ගේ දර්ශනය අනුව ඉදිරි සති දෙක තුන ඇතුළත රැස් වෙලා
අපි ජනාධිපතිවරණයට ගන්නා පියවර ගැන සාකච්ඡා කළා. එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ජයග්‍රහණය කරන්න අපි සියලු දෙනාම අත්වල බැඳ ගනිමු කියන පණිවිඩය තමයි මගේ වජසාම්ප්‍රය අවසන්. එක්සත් ජාතීන්ගේ 74 වන මහා සමුළුව පැවැත්වීමට ඇත්තේ තවත් දින දෙකක් පමණයි. ඒ පිළිබඳ නිව්යෝක් නුවර සිට තොරතුරු ගෙනෙන්නේ අප නියෝජිත ජනක පිටිකල. මා මේ අවස්ථාවේ සිටින්නේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ ඉදිරිපිට. 74 වන මහා සමුළුව ආරම්භ කිරීමට ඇත්තේ තව දින දෙකකි. මෙවර සමුළුවේ තේමාව වන්නේ දුගී බව දුරලීම, ගුණාත්මක අධ්‍යාපනය, පරිසර සංරක්ෂණය සඳහා බහු පාර්ශ්විකයන්ගේ උත්සාහයයි. මේ සඳහා ශ්‍රී ලංකාවෙන්ද දූත පිරිසක් සහභාගී වනු ඇත. මීට සමගාමීව ගෝලීය උෂ්ණත්වය වෙනස් වීම, පාරිසරික හා සාගර සමුළුද පැවැත්වීමට නියමිතයි. වසර 10ක් පමණ බලයේ සිටි රාජපක්ෂලා රට ගොඩනගන්නේ යයි කියමින් යලි බලය ඉල්ලීම විහිළු සහගත බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් තිල්වින් සිල්වා මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ මැදිරිගිරිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වීමෙන්. අපි දන්න බොහොම ප්‍රසිද්ධ කතාවක් තියෙනවා, කිසියම් දේශපාලන ව්‍යාපාරයක් හෝ නායකයෙක් කලින් බලේ ඉඳලා නැමතත් රට හදන්න බලය ඉල්ලනවා නම් ඔහු තක්කඩියෙක් කියලා, ඔහු සාර්ථකයෙක් කියලා. දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා අපෙන් ඉල්ලන මොකද්ද? රට වැටිලා ණය වෙලා මේක අපිට දෙන්න අපි හදන්නම් කියලා 10ක් හිටියනේ. ඒ කාලේ හැදුවේ නැත්තේ. ඉතින් ඒ කාලේ හැදුවේ නැත්තම් ආයි හදන්නේ කොහොමයි? මේ තියන්නේ මාරුවේ මාරුවට බලය අරගෙන බලේ භුක්ති විඳීමේ තණ්හාවක් තියෙනවා. ඒගොල්ලන්ට රට හැදීමේ ඕනකමකුත් නැහැ, සලස්සමකුත් නැහැ, හැකියාවකුත් නැහැ, ඒක අදාළක් නැහැ. දැන් හදුවා නෙළුම් කුණා. මොකටද මේ හැදුවේ? නම ගහ ගන්න. කොහොම හැදුවේ? අපේ සල්ලි වලින්ද? ඉතින් ණයට හැදුවේ. ඉතින් පුදුම රටක් නේ මේක. හැම අවුරුද්දකම කුණුණට විතරක් රුපියල් කෝටි 240ක් දෙන්න ඕන වාරිකේට. හොඳයිද තාත්? මේ කාගේ සල්ලිද මේ ගෙවන්නේ එතකොට? ජනතා බදු මුදල්. ඒ කියන්නේ මොකද්ද? ඔය කුණුණ කවදාක්වත් දකින්න වෙන්නේ නැති. ඕකට කවදාක්වත් පය තියන්න වෙන්නේ නැති. ඕකට නගලා අර කැරකෙන හෝටලේ කවදාක්වත් ප්ලේන් ටිකක් බොන්න වෙන්නේ නැති. හැමෝටම ඕකට ගෙවන්න සිද්ධ වෙන. ජාතීන් අතර සමගිය සහ සංහිඳියාව සහජීවනය සඳහා ආගමික නායකයින් එක්විය යුතු බව අපි නම් සර්ව ආගමික සංසදයේ ජාතික සම්බන්ධීකාරක ඩේමියන් අර්ස කුලරත්න පියතුමා පවසනවා. අපි නම් සර්ව ආගමික සංසදයේ පිහිටුවීමේ අවස්ථාවට එක්වමින් අර්ස කුලරත්න පියතුමා මේ බව කියා සිටියා. අපි නම් අන්තර් ආගමික සංසදයේ දැක්ම ස්වකීය ආගම්වල මූලික ඉගැන්වීම් සහ භාවිතය අතර ඇති පරතරය අවම කර ඒ හරහා මතුවී ඇති ආගමික සහ වාර්ගික විරසක භාවය අවම කිරීමට දායකත්වය ලබා දෙමින් ශ්‍රී ලාංකීය සමාජය සුවපත් කිරීම. එක්සත් ජාතීන් විසින් නිල වශයෙන් අපේක්ෂා කරනවා සැප්තැම්බර් මාසයේ 21 වෙනිදා දවස ලෝක සාම දිනය හැටියට. හැබැයි මේ සාම දිනය නම් කරාට ඒක පණ ගැන්වුනේ නැහැ. අපි අත් දෙක දිගු කරලා අපි මේ ශ්‍රී ලාංකේය ජන සමාජයේ හැම දිනකටම අපි ආරාධනා කරනවා සියලු ජාතීන්ට සියලු ආගමිකයන්ට එන්න අපි එකතු වෙමු. මේ රට තුළ ආගමික නායකයන්ට තවමත් තිබෙනවා ආදර්ශයක් දෙන්න. අපිට බාරදුර කාර්යභාරයක් තිබෙනවා. ආගමික නායකයන් මේ රටේ සංවර්ධනයේ උදෙසා, සාමයේ උදෙසා ආගමික නායක නායිකාවන් අපි එකතු වෙන්නට ඕන. සියලු ජාතීන් එකට අත්වැල් බැඳ ගනිමු යන තේමාවෙන් සංහිඳියා වැඩසටහනක් ඇහැලියගොඩදී පැවැත්වුණා. ඇහැලියගොඩ මුස්ලිම් මස්ජිද් පල්ලියේ ඉස්ලාම් ආගමික සංස්කෘතික කේන්ද්‍රයේ මෙහෙයවීමෙන් මෙම සංහිඳියා වැඩසටහන පැවැත්වුණේ අක්නූර් ජුම්මා මස්ජිද් පල්ලියේදී. බෞද්ධ, හින්දු, කතෝලික සහ ඉස්ලාම් ආගමික නායකයින් මෙන්ම ප්‍රදේශයේ මහජන නියෝජිතයන්ද මීට එක්ව සිටියා. ජාතීන් අතර සංහිඳියාව ගොඩනැගීම සහ අන්‍යාගම් පිළිබඳ අවබෝධයක් ලබා දීම අරමුණු කර ගනිමින් මෙම වැඩසටහන සංවිධානය කළ බවයි ඉස්ලාම් මෞලවිවරුන් සඳහන් කළේ. දිවයින පුරා සිදු කෙරෙන සංවර්ධන වැඩසටහන පිළිබඳ තොරතුරු කිහිපයක් දැන්. රුපියල් මිලියන 79ක වියදමින් අත්තනගල්ල වැලිකඩබුල්ල අලවල මාර්ගය සංවර්ධනය කර ජනතා අයිතියට පත් කෙරුණා. ඒ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හා අමාත්‍ය කබීර් හෂිම් යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් දීර්ඝ කාලයක සිට දෙඩි ලෙස අබලංගව පැවති මෙම මාර්ගය කාපට්ටතුරා සංවර්ධනය කිරීම පිළිබඳ ප්‍රදේශවාසීන් රජයට සිය ප්‍රසාදය පළ කරනවා. රුපියල් මිලියන 41ක වියදමින් මඩකලපුව මුක්කරයාන් ඇලපාලම සංවර්ධනය කිරීමට නියමිතයි. මේ පිළිබඳ සොයාබැලීම සඳහා රාජ්‍ය අමාත්‍ය MS අමීර් අලි මහතා පසුගියදා එහි සංචාරයක නිරත වුණා. පාලමේ ඉදිකිරීම කඩිනමින් ආරම්භ කිරීමටයි එහිදී තීරණය කෙරුණේ. වවුනියාව මාමඩුව අග්‍රබෝධි විද්‍යාලයේ ඉදිකළ විදුහල්පති නිලනිවාසය හා ගුරුනිවාස ගොඩනැගිල්ල විවෘත කෙරුණේ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන්. ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ මෙය ක්‍රියාත්මක කෙරුණේ.
නවීන පහසුකම් රැසකින් සමන්විත මෙම ගොඩනැගිලි ඉදිකිරීම සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 150ක්. පොළොන්නරුව අතරගල්ලෑව මහවිද්‍යාලයේ නව ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය සිසු අයිතියට පත් කෙරුණා. ඒ එක්සත් ජාතික පක්ෂ මින්නේරිය ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කොළොන්න මහතාගේ ප්‍රධානත්වයෙන් ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේයි මෙය ඉදිකෙරුණේ. වැය කළ මුදල රුපියල් මිලියන 9ක්. දොම්පේ නගරයට විශාල අඩුපාඩුවක් පැවති මහජන පොළ සඳහා ඉදි වූ අංග සම්පූර්ණ ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කෙරුණා. ඒ අමාත්‍ය පාටලි චම්පික රණවක හා පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මේ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 68ක්. ප්‍රදේශීය මහජන නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. තිස්සමහරාම දියුල් පල්ලම ප්‍රදේශයේ ජීවත්වන අසරණ පවුලක් පිළිබඳ ITN බොදු පුවත් තුළින් වාර්තා කළා. මේ අසරණ පවුලට පිටවන්නට අපේ රටේ හදවත් ඇති පිරිසක් අද ඉදිරිපත් වෙලා ඉන්නවා. තිස්සමහරාම දියුල් පල්ලම ප්‍රදේශයේ ජීවත්වන මේ පවුලට දරුවන් 6 දිනකු සිටිනවා. මේ අතරින් කිසිදු දරුවෙකු කවදාකවත් පාසලකට ගිහිල්ලා නැහැ. මේ පවුල තමන්ගේ ජීවිතය රැකගන්නේ අසල පිහිටි වැවේ මාළු අල්ලලා. ඒ මුදල් තම දරුවන්ව පාසල් යවන්න ප්‍රමාණවත් නැහැ කියලයි ඒ තාත්තා ITN ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. කොහොම වුණත් මේ ප්‍රවෘත්තිය පළවීමත් සමග දකුණු කොරියාවේ ජීවත්වන දුෂ්‍යන්ත මනෝචතුර පිරිසක් මේ පවුලට උදව් කරන්න ඉදිරිපත් වෙලා ඉන්නවා. මේ ප්‍රවෘත්තිය ප්‍රචාරණය වීමෙන් පසුව දකුණු කොරියාවේ සේවය කරන මා හිතවත් සහෝදරවරුන්ගේ උදව් උපකාර ඇතිව අපි තීරණය කළා මේ පවුලේ ජීවත්වන ආර්ථික අගහිගකම් නිසාවෙන් පාසල් නොයන ඒ දරුවන් වෙනුවෙන් පිහිටක් වෙන්නට ඕන කියලා. මේ වගේ අහිංසක ජීවිතවලට වාරුවක් හයියක් වෙන්නට මේ කළ මාධ්‍ය සත්කාරය පිළිබඳව විශේෂයෙන් ස්වාධීන රූපවාහිනියට විදේශගත අපි ස්තුතිවන්ත වෙනවා. ඒ සමගින් දිවාපුවත් අවසන්. ඔබට සුබ දවසක්. www.itnnews.lk